නීල පබළු බලන හැමෝම දන්නවා මේ වෙනකොට කුරුළු ගැන පොලිසියටත් පැමිණිලි ගිහින් තියෙන්නේ. හොඳ වෙලාවට තමයි ඉස්කෝලේ මහත්තයා උගන්නපු ශිෂ්‍යයෙක් ආවේ. එහෙම නොවෙන්න ඉස්කෝලේ නෝනට මහත්තයට මේ දේ ගොඩින් බේරගන්න බැරි වෙනවා. හැබැයි ඉතින් පැමිණිලි වැඩිලා තියෙන නිසා මොන ඇඳුරුම්කම නිසාවත් බැරි වෙයි කුරුළු ගැන හංගන්න. මොකද ඉතින් ඉස්කෝලේ මහත්තයට දෙන්න වෙනවා කුරුළුගේ හැඳුනුම්පත. ඉතින් මේ වෙලාවේ ඒකයි ඉස්කෝලේ නෝන මහත්තයා ගොඩක් කලබල වෙලා ඉන්නේ. ඇත්ත විස්තරේ කිව්වොත් කුරුළුව මේ දෙන්නට නැති වෙනවා. ඉතින් ඒ දෙන්න ඒ දෙයට කැමති නැහැ. ඉතින් මේ වෙලාවේ මේ ඉස්කෝලේ මහත්තයා කුරුළු ගැන ඇත්ත විස්තරේ කියන්න ඕනේ කියලා හිත හදාගත්තා. හැබැයි ඉස්කෝලේ මහත්තයාට මේ දේ කියන්න හිතෙන්නෙම නැහැ. ඒත් ඉස්කෝලේ මහත්තයා දේවින්දට විතරක් ඇත්ත කියනවා. ඒ වගේම පොරොන්දුවක් වෙනවා. කුරුළුට සිහි කල්පනාව ආවට පස්සේ ඇත්ත දෙමව්පියන්ට බාර දෙනවා කියලා. ඒ වගේම ඉතින් මෙතනදී ඉස්කෝලේ නෝන්ටයි මහත්තයටයි තවත් වාසියක් වෙනවා. මොකද ග්‍රාම සේවක වුණත් හොඳට අඳුරන කෙනෙක්. මොකද ඉතින් ඉස්කෝලෙක උගන්නපු සර් කෙනෙක් කියන්නේ ගමේ වටින චරිතයක්නේ. ඉතින් ඒ නිසා ග්‍රාම සේවක වුණත් මේ වෙලාවේ නිහඬව ඉන්න හිත හදාගනි.